नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स। नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स। नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स। समन्ता चक्रवालेषु अन्त्रा गच्छन्तु देवता सद्धम्मं मुनि राजस्य सुनन्तु सग्ग मुक्तदं। धम्म श्रवण कालो अयं बदन्ता। धम्म श्रवण कालो अयं बदन्ता। धम्म श्रवण कालो अयं बदन्ता। सौ सतुनगे सासरक दुक विसदा दस मरुवन पेर दिनयक परदा अगपत्नुयेन तुन लोव पुबुदा पलमु वेद गामु संबुदु समीदा। राग देश मोह दूर करना सार सुवय लाभ नामाग दारन साधु सितट पिंग अस्वानुपुरन देवनु वेंद गामु सदहाम सारन। सिलगुन दम तुन सित तुल सपीरु दिवि मग पारहित सुवयत पैवरु कहावत दरमीं पाउ मग अहिरु तिवनु वेंद गामी संगुनत महारु। आरोग्या परमालाभ संतुष्टे परमं धनं विश्वासा परमाज्ञाते निम्बानं परमं सुखं। कारुणिक पिंगवत्नी
නිරෝගීකම පරම සැපතයි සතුට පරම ධනිය වේ විශ්වාසය උතුම් ඥාතිත්වයයි නිවන පරම සැපතම වන්නේය නිරෝගීකම ලැබ සුවපත් වීම විශ්වාසයේ මල් පල ඇතිවීම සතුටින් ජීවන මඟ ගත වීම නිවන සේම මිහිරකි හැමදාම රෝග බියෙන් ලෝකෙම දුක දරන මිනිසට නැත ආද කෙසේ රැකවරන එබැවින් සිතුවොත් යලිමි කරුණ සමහට පිහිටකි සදහම් සරණ විඳින්න එබැවින් කවිදම් පහස හරින්න දෙසාවන් දොරගුලු මනස දරන්න යහගුණ මේලෝපියස නිවන්න හැකිමය කෙලෙසුන් පවස අපේ හාමුදුරුවනි තෙරුවන් ගුණය ශ්‍රද්ධාවෙන් වැඳ නමස්කාර කොට බක්පුර පසළොස්සක් පොහෝදා දහවල් සමය තුල ලෝකවාසී සියලු පින්වතුන් උදෙසා අද ඔබට දේශනා කරන්න බලාපොරොත්තු වෙන්නේ බණ කතා සාහිත්‍යේන පූතිගත් තිස්ස තෙරුන් වහන්සේගේ කතා පුවතයි නිරෝගී කමේ පරම ලාභය పూర్ව කර්මයන්ගේ ප්‍රතිවිපාකයත් මනවින් දනවන මේ අපූරු කතා පුවත අද සමාජයේ ඇති වෙලා තියෙන මේ වසංගත රෝග තත්ත්වයේ යටතේ මිනිසාට ඇති වී තිබෙන භයානක අනතුර ගැන අපූර්වට මේ කාරණාව තුලින් පැහැදිලි කර ගන්නට පුළුවන් අපි ඒ කතා පුවත මෙතෙන් සිට ශ්‍රවණය කරමු සෑවැත් නුවර දස අත දම් සිසිල ගලනවා ජේතවනේ බුදු හිමියන් දහම් දේශනවා දහම් මැසු දෙව් මිනිසුන් සුවපත් වෙනවා එකල දිසිදු පුවතක් මෙලෙස ගෙනෙනවා තිස්ස නැමැති තරුණයෙක් එයි පැමිණෙන්නේ දහම් මාසා සදැහැති මල් උබුදාලන්නේ ජීවිතයේ අනියත බව වැටහියන්නේ පැවිදි වෙන්න ආසාවක් සිතෙහි උපන්නේ සිල්වත් වී සිතුව පැතුව දෙය ඉටු වෙනවා පැවිදි වෙන්න අවසරයක් ඔහුට ලැබෙනවා
මාපිය පා වැඳ නිවසින් පිටවි එනවා තිස්ස තෙරුන් ලෙස සසුනට ඇතුළත් වෙනවා කාරුණික පින්වත්නි අපේ බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයේ වැඩවාසය කරන කාලයක උන්වහන්සේගෙන් බණ අසන්නට පැමිණි තිස්ස නැමැති තරුණයෙක් ධර්මය අසා ගිහිගේ කලකිරි සසුනට එකතු වෙනවා. දැන් උන්වහන්සේගේ නම තිස්ස තෙරුන් වහන්සේ. කාලයක් මේ විදිහට ශාසනයේ පැවිදි ජීවිතයට ඇතුළත් වන තිස්ස තෙරුණුවන් පින්වතුනි කාලය ගත කරනවා. බුදුනට ගරුව බුදු හිමියන් වැඳ ගන්නේ දහමට ගරුව ප්‍රතිපත්තිය සපුරන්නේ සංගුණට ගරුව විනයෙන් කි කරු වෙන්නේ නිවනට ලැබීව සසුනේහිම හැසිරෙන්නේ කාලය මෙලෙසින් ගෙවිලා යන්නේ අටලෝ දහමයි නියදාම වෙන්නේ නොසිතුව විපතකි මතුවන්නේ පෙරකරුමය දෝ පටිසන් දෙන්නේ සතුටද දුකද එක තැනකම උපදිනවා නොසිතුදේයම නිසිකල්හිම සිදුවෙනවා පින්වත්තිසස හිමිටත් එලෙසම වෙනවා සියගත පුරා දැවමින් හිමි ලෙඩවෙනවා බලන්න අපේ හාමුදුරුවනේ කාරුණික පින්වත්නි ශාසන බ්‍රහ්මචරියාවේ නිමක්න වූ පූතිගත්ත තිස්ස තෙරුන් වහන්සේ නොසිතූ නොපැතූ වෙලාවක මහා ලෙඩකට බඳුන් වෙනවා. උන්වහන්සේගේ සිය ගත පුරාම දරුණු වේදනාවක් සහිත කැසිල්ලක් ඇති වෙනවා. ඒ කැසූ තැන අබ ඇට තරමට බිබිලි මතු වෙන්නට පටන් ගත්තා. අනේ පින්වත්නි, ඒ ටික කාලයක් ගත වෙද්දී අර පුංචි බිබිලි බෙලිගිඩි තරමට විශාල වෙන්නට පටන් ගත්තා. උන්වහන්සේට සිදුවෙන මේ මහා අපරාධය මොන සසර කර්මයක්ද බලමු අපි කතාව මෙතනින් එහාට. අබ ඇට තරමට ආයේ බිබිලි බෙලිගෙඩි සේවිය ඇතිවි කැසිලි දුගඳ හමයි ගාත කන පිට පෙරලි අහෝ දුකකි එය නෙත යයි හැකිලි අහෝ දුකකි එය නෙත යයි හැකිලි සියෝ ළඟ පොපොරා සැරව ගලන්නේ මලමු අතරේම හිමි සැත පෙන්නේ
රෝග බියෙන් ගත ඇලලියන්නේ නැත කිසිවෙක් පිහිටට ලන් වෙන්නේ නැත කිසිවෙක් පිහිටට ලන් වෙන්නේ ගත වාරුව නැත සිත ඇවිලෙන්නේ පූති ගත කි දැන් හිමිට ලැබෙන්නේ තිස්ස තෙරුන් නේත කඳුළු දරන්නේ කවුරුද කවුරුද පිහිටට එන්නේ කවුරුද කවුරුද පිහිටට එන්නේ අනේ පින්වත්නි මුළු ශරීරෙ පුරාම ලේ සැරව තැවිරිලා දැන් තිස්ස හාමුදුරුවෝ මල මුත්‍ර මැද ඇඳකට වෙලා තනිවම හඬනවා වැළපෙනවා උපස්ථායක හිමිවරුන්ට පවා උන් වහන්සේට ලං වෙන්න බැරි තරම්ම දුගද හමන්නට පටන් ගත්තා උන් වහන්සේගේ සිය ගත කුණු වී ගියා අනේ පූති ගත්ත තිස්ස තෙරුන් වහන්සේ එදා ඒ නමින් හඳුන්වන්නට උනේ ඒ නිසාමයි පින්වත්නි කිසිවෙක් උන් වහන්සේගේ පිළිසරණට තමන්ගේ ළඟට එන්නේ නැති නිසා මහත් වේදනාවෙන් පසු වෙද්දී මුළු ලෝකයටම මහා කරුණාව පතුරවන මගේ සාන්ති නායක බුදු පියාණන් වහන්සේ පූති ගත්ත තිස්ස තෙරුන් වහන්සේට පිහිටවන්නට උන් වහන්සේ වැඩහුන් නිස්ථානයට ආනන්ද හිමියනුත් කැඳවාගෙන වැඩම කරනවා පින්වතුනි පිහිටක් අවැසි තැන පිහිටට වඩින්ට දෙවරක් නොවේ සිතුවිලි අලි සිතන්ට කරුණා දැස් දල්වන බුදු රදුන් හට පෙනුනා තිස්ස තෙරිදුන්නෙත් ඉදිරියට කුණු වී ඕජස් ගලන තෙරුන් හට පිහිට පිනිස දුර ගෙවමින් මේලෙසට වැඩිය කලට පිරු පෑයු විලසට අසිරියක්ඥ සිදු වූයේ එදිනට තිස්සහිමිගේ මුව පැහැපත් වූවේ බුදුහිමි දැකුමෙන් සිනහාව පෑවේ ගතේරිදුම් බුදුහිමි හට කීවේ එයින්ද තරමක සුවයක් වූවේ එයින්ද තරමක සුවයක් වූයේ අපේ හාමුදුරුවනි කාරුණික පින්වත්නි එදා පූති ගත්ත තිස්ස තෙරුන් වහන්සේගේ කුණු වී ඕජස් කලන සිරුරින් ගිලන් වී හිඳින කල අපේ තථාගත බුදු පියාණන් වහන්සේ එතැනට වැඩම කොට භික්ෂුන් වහන්සේ සමග එක් වෙලා සියතින්ම උවටැන් කරන්නට පටන් ගත්තා ආන් ඒ මොහොතේ අපට අපේ බුදුන් වහන්සේගේ මහා කරුණා ගුණේ ඉස්මතුව පෙනෙනවා කොහොමද අපේ බුදුරජාණන් වහන්සේ පූතිගත් තිස්ස තෙරුන්ට උපස්ථාන කළේ ලේ සරව ගලන ගත උනු පැනින් නහවති දුගඳ ඇති සිවුරුගෙන උ
කුණු දියෙන් සෝදති හිමිවරුන් හායෙක්ව ඔසුදගත ගල්වති අපේ බුදු හිමියදා උවටනට සැරසෙති සයනයේ සතපවා විඩාදුරු කරවති සුව පහසු විමසමින් කරුණාව දල්වති හිතේ ඇති දුක් නැසෙන බණ පදද පවසති ඒ දහම් පද අසා තිස්ස හිමි සනසෙති තිස්ස හිමි සනසෙති ජාති ජරාවද ලෙඩ දුක මරණයද කලකම් අනුව සැනසෙන අප කර්මයද ලෝභය සමග දේශය මෝහයද මිනිසා දවන තැන් සසරේ කොතරම්ද සියලුම සකරදම් ලොව තුල අනියතය බලතල තිබෙන්නේත් මාරුවාගේ අතය සැමදෙන හිඳින්නේ අටලෝ දම මතය නිවනින් නිවීමට ඒ බැවින් දත යුතුය පිනතු අපේ හාමුදුරුවනි මෙලෙසින් අපගේ භාග්‍යවතුන් වහන්සේ විසින් පූතිගත්ත තිස්ස තෙරුන් වහන්සේට උවටැන් කොට සයනයේ අභියස හිඳ ධර්මය දෙසූ කල්හි උන්වහන්සේ සියලු කෙලෙසුන් නසා මහරහත් භාවයට පත්ව එදිනම පිරිනිවනට වැඩම කරනු ලබනවා. යමෙක් බුදුන් වහන්සේට උපස්ථානය කරන්නේ නම් බුදුන් වහන්සේ අගය කළ පරිදි දෙසූ පරිදි ගිලන් අයට උවටැන් කිරීමද බුදුන් වහන්සේට උපස්ථාන කරන්නට හැකි බව ධර්මයෙහි සඳහන් වෙනවා. ගත සිත දුබල වූවත් නුව නැසෙන් වේසු පින්වත් තිස්ස හිමි සඳ බුදු බණම ඇසු සිඳිමින් සියලු කෙලෙසුන් පාපයෙන් වැසු අරිහත් වූහ සිත දුක් ගිනි නිවුණු පසු දුරුකොට දමා සිත තුල කෙලෙසුන්නේක අරිහත් පහන් සේලු එලිවැට දිනු දාක නැතිකොට දමාගත සිත ඇවිලුනු සෝක තිස්ස තෙරිඳු පිරිනිවනට වැඩිසේක යලි නැත තිස්ස
तेरी दून लोव उपदिन्नी इबैविंगो मैत कात सित देख लेडवेन्नी अरिहत मागाई सुवे साहनय गेन दून එනිසයි දාහම් මාවත යහපත් වන්නේ අපේ හාමුදුරුවනි ඇත්තටම පූතිගත් තිස්ස තෙරුන් වහන්සේට මෙහෙම උනේ කුමක් නිසාවටද ගතේ ඇතිවන 890ක් රෝග ව්‍යසනවලටද මනෝ රෝගවලටද නිශ්චිත වූ ප්‍රතික්‍රමයක් ඇත්තේ බුදු දහම තුලයි එනම් භවයෙන් භවය ඉපදීම නැති කිරීමෙන් එදා පූතිගත් තිස්ස තෙරුන් වහන්සේගේ එවැනි රෝග විපතට පත් වූයේද පෙර සසර කරපු කර්ම ශක්තියක් නිසාමයි මේ සියලු කර්ම ශක්ති නිසා අද ලෝකයේ මිනිසුන් පින්වතුනි බොහෝසේ රෝග පීඩාවන් වලට පත් වෙලා තමන් කරන විපත්ති නිසාම එය කර්මයක් විදිහට තමාගේ පසුපස මැවිදිලා ස්වභාව ධර්මයට කරපු අපරාධවල තරම මිනිසා කුරිරු වෙලා තණ්හාවෙන් බලය රකින්නට ලොව පුරා කරපු කුරිරු කම්බල ප්‍රතිවිපාක අද මුළු මහත් ලෝකෙම විඳිනවා එදා පූතිගත් තිස්ස තෙරුන් වහන්සේට මේ වගේ විඳවන්නට සිදුවේ පෙරකල මහා බලවත් අකුසලයක් නිසා අපි අතීත කතාව මොහොතක් මේ පින්වතුන් උදෙසා සිහිපත් කරමු අපේ හාමුදුරුවනි වටුවන් අල්ලා තටු දෙක කපලා දසවද දීඋන් විකුණන්නේ දෙක කුල් සිඳලා හොට බිම ඇනලා රැහන් වලින් උන් බැඳලන්නේ මසට උයන්නත් මස් විකුණන්නත් සුරු විරු කම්මෝ දක්වන්නේ වැන්දෙක් වියාප තිස්ස තෙරුන් පෙර සසර මගේදී උපදින්නේ එක් දවසකදී නිවසේ පිසුමාස් මහතෙර නමකට දන් දෙනවා මස් විකුණුවත් නිවන ලැබෙත්වා යන පැතුමන් සිත උසුලනවා කළ අකුසලයන් පිටුපස ඇවේදෙන් මේ අත් භවයේ පල දෙනවා කොරොලො පියාපත් සිඳලෝ විලසම තිස්ස හිමිගේ ගාත ලෙඩ වෙනවා අකුසල් පල දුන් විලසම හිමි හාත කුසලයේ බලයත් මතුවන්නේ සම්බුදු හිමිගෙන් දහම් මෙසුතන අමා නිවනමයි හිමිවන්නේ අරියට මඟ තුල එබැවින් පව පින මැනවින් ඔබ ආද හැසිරෙන්නේ කම්පල පිළිබඳ විමසුන්නුවනායි සැමටම යහපත දක්වන්නේ බලන්න පින්වතුනි පෙර සංසාර භවයකදී
अपे तिस्स तेरनुवान वहांसे कुरुलु वैद्यक पिला तमाई इपदिलाएंदी कुरुलांट वद हिंसाकल निसावें कुरुलांगे सारीरे कुनुवी वेदना विदि ए विदिहतम उन वहांसेगे वेदनावत शरीरे पुराम विदिन्नट सिदूना मिसे वेदना विदिमिन एदा कुरुलु मस पूजा कर लेबू दानी आनिसांसें बुदुरजानन वहांसेगे सासने पैविदिवेला उतुम निवन पदवी अवबोध करगांड वासनाव पवा लेबुना ए वेटहीम अवबोधे निसा एदा उन वहांसेगे जीविते सेनसुना इबेविं कर्मय कर्म फले पिलिबंद वैति वेटहीम मेकल दी अपिट अतिशयिम वेदगत वेनवा पे हामुदुरुवनि रोदुक ऐति वेई गत सित लेड वेई वाल कन्नट नाम नोहैक लोवे अनेक उदुग सुसुन पावम मैद अपमन लोदान निबाद देवे दन एन बाल एन नोले भी माई लोव किसी दुविट कगात सितट सुवे दाहम सुवय लेब मग पल लेबूमीन अप विदिना सेम दुख मनीवे आनुंगे जीवित आईतिय वनसा जीव आविद वाईरस लेस सारसा बल लोभय हा संपात नुदेसा तेरे सन्वी एत अद लोभ मिनीसा रोग दुखत मानुनट बेद मिन्ने मोह विकारेन ऐ है सिरेन्ने पाप कंद ऐ तव नग एन्ने के दिनद आप सास रीन गोड़ यान्ने अपे हामुदुरुवनी अद वेनविट मुलु महत लोकयम भयानक वैरस्यक निसावें रोगी वेमिं दहस गानक देनत मत मिय परलव गोस्ति बेनवा ए महा अपराधे सिदूने मिनिसागेम वरदक निसानो वेद तथागत बुदु देशनाव सिहियत अरगत्तु पिंगवत उबट निवेस्वलत वेला रेंदीन आदरनीय अम्मा तात्तट दुवट पुताट मे मोहते अपि देनेकम पनिविडय रटे आरक्षाव ओब सतुवै दैन पवतिन्ने ओबे आरक्षाव ओब सतुवै दैन पवतिन्ने एदा रोगेन पीडावट पत्वेला तव केनेकुट लंग वेन्नवटत् बेरि तरम तमंगे शरीरय दुगद हमन तत्वेट पत्तुने पेर संसारे करपु अकुसलयन् निसा नोवेद सत्व घातनयन् निसा नोवेद तव सतुंट हिंसा पीडा कल निसा नोवेद पिंगमतुनि लोके पुरा सतुन कोटुकर गालक ओं सिरकट अपि निदहसे जीवत्तुना नोवेद दैन सिदुवेन्ने एहि सियल्लम अनित्तत्वय मनुसता कोटुकर सत्वया निदहसे गतवन्नेय पिंगमतुनि सोबहधाम नियम पनिविडयक् समाजयट इदिरिपत् कोट ऐत निवेस्वलट वी सिटिन ओबट अद मे पुन पोहोय दवसे मे कथा पुवत देशना कलेत् उबे जीवितेट यमक एकतु करगन्नट पिंगतुनी सत्तुंगे जीवित विनाश करमिं स्वभाव धर्मियट गरहमिं ए स्वभाव धर्मिय विनाश करमिं मुलु लोकयक वनसन वेलावे बलय रकगन्नट राज्यांगल
බලවත්කම් රැක ගන්නට ජීවාවි විදිහට වෛරස් පවා සකස් කරලා ලෝකේ පුරා මුදාහන්ට තරම් වර්තමාන සමාජය කුරිරු වෙලා පින්වතුනි අපට මේ ඇති වී තිබෙන ව්‍යසනකාරී තත්වයෙන් ගොඩෙන්නට නම් බුදුදහම ජීවිතයට ආශිර්වාදයක් කරගෙන නිවෙස්වලට වී සිටින මේ දිනවල නිතරම දහම් දේශනා ශ්‍රවණය කරමින් මෛත්‍රී භාවනාවන් ප්‍රගුණ කරමින් තමන්ගේ ජීවිතයේ ධර්මයට යොමු කරගත යුතු නොවේද අම්මා තාත්තා ළඟ දරුවන්ට ඉන්න නැති කාලයක අද ඔබේ අම්මා තාත්තා ළඟ රැඳී ඉන්න අවස්ථාවක් ලැබිලා තියෙනවා අපිට අපේ අම්මා තාත්තා දුන්නු පණිවිඩ අපේ අම්මා තාත්තා කියලා දුන්නු ಗುಣධර්ම අම්මා තාත්තා කියලා දුන්නු යහගුණධර්ම අපේ හදවතේ තිබුණා නම් ඇත්තටම සමාජයේ මෙතරම් පිරිහිමට ලක් වේවිද අපේ හාමුදුරුවනේ අම්මා තාත්තා ගැන මොහොතක් අද නිවෙස්වල ඉන්න හැම කෙනෙකුටම මේ පුන් පොය දවසේ අපි මතක් කරලා දෙන්නට ඕන මොකද මේ සමාජයේ දැන් දවසින් දවස පිරිහෙන්නේ ಗುಣධර්ම අමතක කරන නිසා අම්මා තාත්තට ආදරය කරන්නේ නැති කෙනා කිසි විටකවත් ස්වභාව ධර්මයට ආදරය කරන්නේ නැහැ. අම්මා තාත්තට ලෙංගතුව ජීවත් වෙන්නේ නැති කෙනා ආගම දහමට කිසිදාක පින්මතුනි ගෞරව කරන්නේ නැහැ. ඒ නිසා අද දවස ඔබට එය ජීවිතයට ඉගෙන ගන්න හොඳ අවස්ථාවක් ලෙස ජීවිතයට එකතු කර ගන්නට වෙනවා. අම්මා කෙනෙක්ගේ කුසට දරුවෙක් ආපු දවසේ ඉඳන් අම්මා කෙනෙක් අපිව මේතනට ගේන්න විඳපු දුක් කඳුළු මේ මහා සාගරයට වඩා වැඩි පින්වතුනි ඔබ දන්නවාද කුස තුලට අම්මාගේ අපිව ආපු දවසේ ඉඳන් මිරිස් රහට කෑම ටිකක් නොකා අම්මා අපිව කුසේ නව මාසයක් දරාගෙන ඉඳියා මිරිස් රහට කෑම ටිකක් නොකා ඒ විඳපු දුක් කඳුළු වචනවලට නිම කරන්නට බැහැ එදා ඉඳන් අම්මා අපිව කුසේ තියාගෙන මාස 9ක් කුස ඇතුලේ පයින් ගහද්දි දඟලද්දි හැරෙද්දි ඒ සියලු වේදනාවල් මහ මෙරක් තරම් දරාගත්තා ඉපදෙන්නට ස්පිරිතාලේ ඇඳ වියල අල්ලගෙන යටි කිරියෙන් කෑග ගහ වේදනා විදිද්දි අම්මට මොන තරම් වේදනාවක් දැනින්නට ඇද්ද පින්වතුනි ඒ තරම් වේදනාවක් මේ ලෝකේ මිනිස්සුෙකුට දරන්න බෑ කුස තුල ඔබව දරාගෙන මේ ලෝකෙට බිහි කළාට පස්සේ ඔබව දැක්කහම අම්මට අර විඳ වේදනාවල් හැම දෙයක්ම මතකුණාලු ඔබව දරාගෙන කුසේ ඔබව මේ තැන්ට ගේන්න කරපු කැපකිරීම අප්‍රමාණයි ඒ කැපකිරීම වචන වලින් කියන්න බෑ කිසිදාක පින්වතුනි ඔබේ අම්මා තාත්තට කවදාවත් දුකක් වේදනාවක් දෙන්න එපා දුරකතනකින් කතා කරලා හරි ඔබේ අම්මා තාත්තගේ දුක සැපගෙන අහන්න වෙලාවක් අද ගොඩක් අයට නැති වෙලා ඒ තරමට දරුවාද සමාජයේ කාර්ය බහුලත්වයට පත් වෙලා සමහර විට පිට රටක ඉඳන් මේ දේශනාව හිරු ටීවී හිරු FM ඔස්සේ ලෝකෙ පුරාම ශ්‍රාවක ශ්‍රාවිකාවන් ශ්‍රවණය කරනවා ඇති කාරුණික පින්වත්නි ඔබට ඔබේ අම්මා තාත්තා ළඟට අද එන්න වාසනාවක් නැතුව ඇති මේ කුරිරු වසංගත තත්ත්වේ නිසා අඩුම තරමේ දුරකතනකින්වත් කතා කරලා අම්මා තාත්තා සනීපෙන්ද කියලා අහන්න අමතක කරන්න එපා පිට රටක තනි වෙලා ඉන්න අහිංසක දෙමව්පියන්ට තරුණ පරපුරට අපි දෙන එකම පණිවිඩය ඔබ ඔය රටේ ආරක්ෂිතව රැඳී සිටින්නට ඔබේ අම්මා තාත්තගේ ආශිර්වාදය ඔබට හැමදාම ලැබෙනවා අපේ හාමුදුරුවනේ අපි අපේ අම්මා තාත්තගේ ගුණ කඳ ගැන මතක් කරලා පුංචි කවි කීපකින් ඒ මව්පියන්ගේ ගුණ සුවඳක් අපේ ආදරණීය දරුවන්ට මතක් කරලා දෙමු දස මාසයක් කුස තුල මෙතේ බුදුන් තාත්
පියා සසර පුරා සිතන එකම සිතුවිල්ලයි පියා දුන්නොවදන් මට මතකයි ආදර මාගේ පියා පාමුලදී නිවන් දකින් පියා පුංචි කාලේ මගේ අතින් වැරදි වුණා අම්මේ. ඉතරි දෙනා වචන කියලා රවන්න ඇති අම්මේ වැඳ වැඳ ඔබේ පාකමලට නම දිනවා අම්මේ මෙතේ බුදුන්ටත් කාලියෙන් නිවන් ලබනු අම්මේ මහා පොළොවේ පස් කොටලාලු මහැදුවේ පියා දහඩිය කැට පොලොවේලා මහැදුවා පියා ඒගුණ කාඳ සිහි කරලා පින් දෙනවා පියා මෙතේ බුදුන් පාමුලදී නිවන් දකින් පියා උතුම් මව්පියන්ගේ ගුණේ සිහිපත් කරමින් අපි සමාජයට පණිවිඩයක් දිය යුතුයි. ඒ පණිවිඩය මේ රෝග පීඩාදීන් දුරස් වෙලා මේ උතුම් ජීවිතයේ ජයගන්ට තනන වෙලාවේ රජයටත් සෞඛ්‍ය නිලධාරීන්ගේ පණිවිඩවලටත් මාධ්‍ය ඔස්සේ ප්‍රකාශයට පත්වෙන පණිවිඩවලටත් සවන්පත් යොමු කරමින් තමන්ගේ ජීවිතය සුවපත් කරගන්නට කියලා. අපි ලෙඩ දුක් නිසා ඇතිවෙන බිය නැති කරන්නට විශාලා මහානුවර එදා බුදුන් වහන්සේගේ ආශිර්වාදයෙන් සියලු රෝගියන් දුරු කළාසේම අපේ රෝග පීඩාදියන් දුරු වෙන්නට මේ දහම් දේශනාව ආශිර්වාදයක් වේවායි අපේ හාමුදුරුව ප්‍රාර්ථනා කරමු. ලෙඩ දුක හින්දාම බිය සැක මතු වේයි එය අප සසරම විඳි දුක් කඳ වේ අප සිරුරම රෝගයනට හසු වේ මෙය ලොව පවතින නිය දහමක් වේ අනුනගේ ජීවිත රැක දෙනු නිතර කරුණාවෙන් ඉමු අපි සෑම අතර දුක නැති කෙරුමට බිය නැති සසර දහම් අසසන
सेनु मागे मितुर रोग बियति सियलु सत्वाग नितिन सुवपत् बावला बात्त्वा जीवितय तुल तिबेन आनियत सियलु देनतम पासाग वेत्त्वा निदुक सुवलब सित गाते ति वेदनावान तुरान वेत्त्वा साधु साधु सियलु सत हाट यहापति यहापतम वेत्त्वा रुदुरु हेंगुमान पाविटु हेंगुमान किसिंदु विट सित ऐति नो वेवा रुदुरु देखमें दिवी गेवान्नट गेना दाम नैन हेतु वेवा असिरी मातनु मानु दाहम रेक अंधुरु लोकें दुरास वेवा साधु साधु सियलु देनतम मुनिदु देसुदाम मेने वेवा मुनिदु देसुदाम मेने वेवा अपे हामुदुरुवने अद उतुम्मु बाक्पुर पसलोस्सक पोहे दवस वेनदा मे उतुम दहम देशनावन अपि नोएक स्थानवल इंदगन सजीवीव हिरु टीवी सह हिरु एफएम मोस्से रगनावत अद मेदिरिये सिट मे उतुम देशनाव लोकवासी बौद्धयन वेनुवेन सियरु लोकवासीन वेनुवेन महत् करुणावेन युतुव गिनेन्नट उना ए सियल्ल मनाव निवेस्वलट वीसिन सियलु हदवत्वलट दहम रसे बेदादमिं मे दहम देशनावन लोक सत्वयाट देशना करन्नट हिरु माध्य जाले उस्से अवस्थाव सकसादुन आसियानु माध्य जाले गरु सभापति रेनोद सिल्वा मेतितुमाटत् सियलुम कार्य मंडलेटत् पलमुव अप पुण्यानुमोदना कर सिटिनवा एवगेम मे उतुम दहम देशनावं सिद्ध करन्नट अप देनम वहांसे मे लोकेट बिहिकल पिंवत आदरणीय अम्मट तात्तट मे पिंग आयति वेवा एवगेम शासन प्रूर्जा भूमियट पत्करमिं मे शासनांबरे दिदुलन्नट शासनेट रटट जातियट सेवे करन्नट अपिव पैविदि भूमियट पत्कल गौरवनीय नायक स्वामींद्रियानन वहांसेलाट पुण्यानुमोदना करन्नट ओन कोट्टे श्री कल्याणी सामग्री धर्म महा संघ सभावे गरुवत्त पटिपादक कोलंब नवकोरले सह नवतुटुमुने उपप्रधान संघ नायक मंगल धर्म कीर्ति श्री प्रवीणाचार्य अवसराय मागे गुरुदेवोत्तम रुक्मले धम्मकीत्याभिधान नायक माहिमिपारन वहन्सेटत् एवगेम उब वहन्से मे लोकेट बिहिकल आदरणीय अम्मतात्तटत् प्रौर्जा भूमियट पत्कल पिंवत नायक स्वामीन वहन्सेटत् मे पिंपेत अनुमोदन करमु वहन्सेला शासने लबनु तुम बोधियकिं सनसीम लबत्वा एवगेम मे उतुम्मु कटयुत्त वेनुमिं सहाय लबादुन मे पिटपत रचनाव सिदुकल हल्लोलुव सी सारानाथ महापिरिवेन विहार वासे काव्यश्री काव्य विशारद किविपति सगम अनुम दस्से कल्याण मित्रयान वहन्सेटत् मे वेलावे पुण्यानुमोदना कर सिटिमिं
උතුම් සදහම් දේශනාව ලෝකවාසී සියලු දෙනාට ආශිර්වාදයක් වේවා. කොවිඩ් 19 කොරෝනා වෛරස වසංගතයෙන් මුළු ලෝකයේම ජීවිතෙන් දිනන්නට ශක්තිය සියලු සත්වකටම සැලසෙත්වා. ඒ සියලු රෝගයන් දුරු වෙලා රටට ලෝකයට යහපත ශාන්තිය මුදා වේවායි අපි අවසාන කවියෙන් මෙලෙසින් ප්‍රාර්ථනා කර සිටිමු. දෙවියන් දෙව්ලොව වෙතට වාඩිත්වා නිදුක් බවම ලෝසතහට වෙත්වා දහම් මැසුසෙම සුවපත් වෙත්වා සියලු දෙනාලොව නිවන් දකිත්වා සියලු දෙනාලොව නිවන් දකිත්වා